අපේරට හැමතැනම විශාල වෙනසක් වෙලාතිය. සමහරුන්ට මේ වෙනස පුදුමයි. සමරෝපෙන් අහනවා මේ සියයට තුනේ තිබිච්ච ඔයගොල්ලෝ කොහොමද ආණ්ඩුවක් ගන්න එක? අපි ආණ්ඩුවක් ගන්නේ ජනතාවගේ සහයෝගයෙන්. ඒ සහයෝගය අරන් තමයි මෙතනට රම්නාසල ඇවිල්ලා ඉන්නේ. වෙනදා වෙන දේශපක්ෂවලට ඡන්ද දීපු වෙන පක්ෂයක කඩතු කරපු බොහෝ දෙනෙක් අද රට වෙනස් කරන්න ඕනයි කියන දිස්ත්‍රික්ක සහිතව අද ජාතික ජන බලවේගෙත් එක්ක මාලිමාවත් එක්ක අත්තල් බලන් ඉන්නවා. ඒක තමයි අපිට තියෙන ශක්තිය. ඒ තමයි අපිට තියෙන විශ්වාසය. ඔබ තමයි ජයග්‍රහණයේ නියමුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔබ අපි හැමෝටම මේ රට වෙනස් කිරීමේ සටන ජයග්‍රහණයෙන් කෙලවර ගන්න පුළුවන් කියලා. අද රට පුරාම ජනතාව එකතු වෙලා මේ ජයග්‍රහණ වෙනුවෙන් අත්වල බැඳගෙන ඉන්නේ. සාදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය. අපි දන්නවා මේ ඡන්දක පාලකයෝ බය වෙලා. රනිල් වික්‍රමසිංහලා ජනාධිපතිවරුන්ට බය වෙලා. මහින්ද රාජපක්ෂලා ජනාධිපති චන්ද්‍ර බය වෙලා. ඇයි ඒ? ඒකෙන් පෙන්නනවා ජයග්‍රහණය තියෙන්නේ ඒගොල්ලෝ ගාව නෙවෙයි අපි ගාව කියලා. රනිල් වික්‍රමසිංහට මේ ජනාධිපතිවරුනේ පහසුවෙන් දිනන්න පුළුවන් නම් එයාව මොකක්වත් කරන්න නැහැ. ඉක්මනින් ඡන්ද දීලා දිනා ගන්න. මහින්ද රාජපක්ෂලා දිනන්න පුළුවන් නම් ඉක්මනින් දීලා දිනා ගන්න. නමුත් අද අපිට තව පැහැදිලි ඒගොල්ලෝ ඡන්දය මගහැර යන්න උත්සාහ කරමින් ඉන්නේ. අර සමහරු සෝම් පිටනේ ගමෙන් යද්දි අහක බලන් යන හදනවා වගේ ඡන්ද දිහා බලන්න බයයි ඡන්ද මගහැරලා යන්න උත්සාහ කරන්නේ. ඒ ඡන්දේ මගහැරමින් යන්න උත්සාහ කරන අතරම ජනතාව අතර සැකපදන්න විවිධ විදිහේ කටයුතු කරමින් ඉන්නේ. නමුත් අපි කවුරුත් දන්නවා දැන් මොකක්වත් කරන්න වෙලාවක් නැහැ. අපට ජනාධිපතිවරණ එනවා. ඒ ජනාධිපතිවරණ අපේ රටේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බාටපත් කරන්න අපේ රට ජනතාව ලෑස්තිලා ඉන්නවා. රට පුරාම ජනතාව සිංහල දෙමළ මුස්ලිම් බර්ගමලේ ජනතාව හැමදෙනාම එකතු වෙලා එක වගේ වෙනස් වෙලා ඇවිල්ලා මාලිමාවේ ජයග්‍රහණය තහවුරු කරනකොට අන්නේ ජයග්‍රහණත් එක්කෙන් මාතලේ පුරවරයත් ඉහෙලින්ම ඉන්න ලෑස්ති සූදානම් කියන පණිවිඩය තමයි අද මෙතනට අපේ සෞදි සෞදියෝ ලෝකෙටම රටටම ලබා දෙමින් ඉන්නේ. දැන් ඔබ දන්නවා අපි මේ ජයග්‍රහණ සඳහා එන්නේ නිකන් කලබලේ නෙවෙයි. අපි ජාතික ජන බලවේගයේ පහුගිය කාලේ ඉතාම සැලස්මක් සහිතව විශාල කාර්යභාරයක් කරමින් ආවා. මේ වේදිකාවෙන් හැම දිනක් මේකට සම්බන්ධයි. එක පැත්තකින් අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඉංජිනේරුවෝ, විද්‍යාඥයෝ, කලාකාරයෝ මේ හැමදෙනාම වෙන වෙනම එකතු වෙලා අපේ රට වෙනස් කරන ප්‍රතිපත්ති සම්පාදනය කරා, ප්‍රතිපත්ති හැදුවා. අපි අද ඔබ ඉස්සරහට එමින් තින්නකම් පොරොන්දු කීපයක් කරන්න නෙවෙයි, රට හදන්න ඕන කරන විද්‍යාත්මක වැඩපිළිවෙලක් කරගෙන. අනුසෝදර පැහැදිලි කරයි කිසියම් ප්‍රමාණයක්. නිසා අපේ රට ආර්ථිකය හදන්නේ කොහොමද? නීති ආධිපත්‍ය තහවුරු කරන්නේ කොහොමද? අපේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය ගොඩනගන්නේ කොහොමද? අපේ රටේ සංස්කෘතික මිනිහෙක් හදන්නේ කොහොමද? කලාව, ක්‍රීඩාව දියුණු කරන්නේ කොහොමද? මේ වගේ හැම ක්ෂේත්‍රයකම ප්‍රතිපත්ති නිර්මාණය කරා විද්‍යාත්මකව ඇත්ත ප්‍රතිපත්ති. අනේ පැත්තෙන් ඒ ප්‍රතිපත්ති ක්‍රියාවන්ගෙන ඕන කරන බිම්මට්ටමේ සිට ඕන කරන දේශපාලන බලය ගොඩනගන්න අපි පහුගිය කාලේ අපේ සංවිධානීය යාන්ත්‍රය ගොඩනැගුවා. මේකට මතකයි මුලින්ම අපි අපේ රටේ ජාතික ජන බලවේගයේ NPP කොට්ටා සභාව දන පටන් ගත්තා. අපි ඊට කලින් ජාතික ජන බලවේගයේ ජාතික සමුළුව තිබ්බා, ජාතික විදායක සභාවක් පත් කරගත්තා, දිස්ත්‍රික් සමුළුව තිබ්බා, දිස්ත්‍රික් විදායක සභාවක් පත් කරගත්තා, ආසන සමුළුව තිබ්බා, ආසන සංවිධායක මණ්ඩල පත් කරගත්තා. අපි ගම්මට්ටමේ කොට්ටා සභාව ගොඩනැගුවා. දැන් මේ වෙනකොට අපි හැම ග්‍රාම සේවා සමකටම මැතිවරණ ලක්ක කරගත්තු මෙහෙයුම් සංවිධානයක් ගොඩනැගීම ආරම්භ කරලා තියෙනවා. හැම ලංකාවේ ග්‍රාම සේවා සම 14,000ක් තියෙනවා. එසා අපි මේ හැම ග්‍රාම සේවා සමකම මේ මාසේ අවසන් වෙන කලින් හැම වසකම මැතිවරණ ජයග්‍රහණ ගන්න එම වසමේ ඡන්ද ජයග්‍රහණ කිරීමට උරු දෙන්න පුළුවන් කණ්ඩායමක් සහිත මැතිවරණ මෙහෙයුම් කමිටුවක් හදලා අවසන් කරන්න තීන්දුව කරලා තියෙනවා. නිසා අපි ඇවිත් ඉන්නේ ශක්තියක් එක්ක. ඊට අමතරව අපි රට හදන්න ඕන කරන බලවේගය එකතු කරා. අපි වැඩ කරන ජනතාව, රාජ්‍යංශේ, පෞද්ගලිකංශේ, වතුංශේ ජනතාව එකතු කරා. දැවැන්ත වැඩ කරන ජනතාව බලයක් අපි මාලිමාවට එකතු කරලා තියෙනවා. අනිත් පැත්තේ අපි ගොවි ජනතාව එකතු කරා. ගොවි සමුළු තිබ්බා. මට මතකයි මෙතනත් ගොවි සමුළුවක් තිබ්බා. ඒ වගේම අනෙක් පැත්තේ අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු, අපේ රටේ වෘත්තිකයෝ, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, නීතිඥ මහත්වරු මේ වගේ එකතු කරා. මේ මෑතකදීම අපි කොළඹදී තිබ්බා විද්‍යාඥයන්ගේ සමුළුවක්. මම හිතන අපි දන්න විදිහට නම් ලංකාව විතරක් නෙවෙයි ලෝකෙත් එතරම් විශාල සමුළුවක් විද්‍යාඥයන්ගේ සමුළුවක් කියලා නෑ. එහෙම සමුළුවක් කියන තරම් විශාල විද්‍යාඥ පිරිසක් අද අපිත් එක්ක තුලා ඉන්නේ. ඒකනේ අපි ඉංජිනේරුවන්ගේ සමුළුවක් තිබ්බා.
සේගොල්ල එකතුුණා පිත්තෙක්කෙන්. විශ්ුද්ධ ආචාරෝර එකතුුණා පිත්තෙක්කෙන්. එවිතරක් නෙවෙයි පෞගේ කාලේ විශ්වාමගේ පුත්‍රයු දහමුදාවේ නායකින් සාමාජිකින් මෙසිරු දෙනාම එකතුලා විශ්වාමික ත්‍රිවිධ දහමුදා සාමූහිකව ගොඩනගලා අපි සමග එකතුුණා. එවැගේම අපි එක්ක විශ්වාමගේ පොලිස් නිලධාරීන් මේ රටේ නීතිය හදන්න ඕනකමක් තිබිච්ච ඒත් ආණ්ඩුව ඉදලා නොදීපු නිලධාරීන් එකතු වෙලා විශ්වාමික පොලිස් සාමූහික නිර්මාණ කරගත්තා. අපි එනිසා ඒ බලවේගෙත් අපිත් එක්ක ඉන්න. අද මෙතුම මේ වේදිකාවේ කතා කරේ ඒ සංවිධාන නියෝජනය කරන්න. එනිසා අපේ රටේ බිම්මට්ටම දක්වා සංවිධාන යාන්ත්‍රය හැදුවා, බලවේග ඒකරාශී කරගත්ත ප්‍රතිපත්ති හැදුවා. දැන් අපිට තුලා තියෙන මොකද්ද? දැන් ඉතුලා තියෙන්නේ බලය අතර ගන්න එක විතරයි. එක කරන්න අපි දන්නවා, එක කරන්න අනිවාර්යෙන් අපට අවස්ථාවක් එන්න ඕන. ඒ අවස්ථාව අපට ඔබට එනවා ඒ ඔක්තෝබර් මාසේ. අර සුවිසෙන් සොදා කිව්වාගේ ඔක්තෝබරේ කියලා ගන්න අපට බොහොම පුරුදු එකක්. රක්තු ඔක්තෝබරේ නිසා ඒ ඔක්තෝබරේ වගේම ඔක්තෝබරයක් අපටත් එන නිසා ඔක්තෝබර් මාසේ අපි මෙසිලු බලවේග එකතු කරගෙන ප්‍රතිපත්ති ප්‍රතිත්‍යාගන රට වෙනස් කරන ගමන, අපේ රටේ ඉතිහාසය අලුතෙන් ලියන හදන ගමන පටන් ගමු. ඒ සඳහා අපි සූදානම් කියන පණිවිඩය තමයි අපි ජනතාවට දෙන්නවිල්ලා ඉන්නේ. දැන් අපි ඔබ හැමදෙනාම බිම් මට්ටමේ සංවිධාන හදලා බලවේග එකතු කරන් යනකොට අනිත්‍යය මොකද කරන්නේ? දැන් රයිල් වික්‍රමසිංහ මහත්තයා එකතු කරන්නේ මොනවද? එයා බිමේ සංවිධාන හදන්න එන්නේ නැහැ. හදන්න බෑනේ කවුරක්වත් නැහැ. ඒගොල්ලෝ කරන්නේ මොකද? ඒගොල්ලෝ කුණු එකතු කරන. දැන් මේ අවුරුදු 76ක් අපිට විනාශ කරපු මේ රටේ මේ සියලු විනාශන්ට වග කියන්න ඕන කරන කණ්ඩායමක් ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු කරපු කණ්ඩායම. ඒගොල්ලෝ දැන් එහෙට මෙහෙට පයින් කාලේ මේ සංක්‍රාන්ති සමය බලන් ඉන්න කොයි පැත්තට පයින් ඕනේ කියලා වාසි පැත්ත. අපේ පැත්තට පයින් එන්නේ නැහැ, මොකද අපි ගන්න නැහැනේ. එනිසා මේ පැත්ත බලන්නෙත් නැහැ. බැලුවට වැඩක් නැහැ, අපි ගන්න ලෑස්ති නැහැ. එimhe ගන්න පුළුවන්ද අපිට ඒගොල්ලන්ව? ගන්න බෑ. එනිසා අපේ රටේ දූෂිත වෙච්ච, රට විනාශ කරපු කිසිම දේශපාලකයෙක්, කිසිම කෙනෙක්, කිසිම දූෂිතයෙක්, කිසිම හොරෙක් ජාතික ජන බලයකට වැද්ද ගන්නෙ නැහැ කියන සහතිකය අපි ඔබට දෙනවා. මේකට අපි වැද්ද ගන්න නැහැ කොල්ලා. හැබැයි දෙපැත්තට පයින්. ඊයේ රයිනින්ට බැන බැන ඉන්නවා, අද රයිල් එක කරේ දාගෙන ඉන්න. ඔය ඩලස් සලත්තරු මහත්තයා ඊපෙර දා. ගියේ චන්දදී පළු පැලෙන රයිල්ට බැන්න. දැන් මේ පාර අනාතල ඉඳලා දැන් රයිල්ට එකතු වෙලා. සමා වෙන්න. සයිට් එකතු වෙලා. ගියේ පාර සයිට් බැන බැන හිටියා, මේ පාර සයිට් එකතු වෙලා. ඊළඟට රයිල් ගාව ඉන්න කට්ටිය සයිට් ගාවට යන්න හදනවා. සයිට් ගාව ඉන්න කට්ටිය රයිල් ගාවට එන්න හදනවා. පොහොට්ටුවේ කට්ටිය දැන් පොහොට්ටුවක් නැහැ. පොහොට්ටුවක් නැති මට්ටමටම දී වෙලා ගිහිල්ලා තියෙනවා. නයින්ද රාජපක්ෂලත් එක්ක හතර මාස දිනුනා කවුරක්වත් නැහැ. එක එක නයින් ඉන්නේ කොයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා එහෙන් මෙහෙන් ගලව ගලව එහෙට පයනවා මෙහෙට පයනවා. ඒගොල්ලෝ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න දිරාපත් වෙච්ච දූෂිත වෙච්ච බලවේගයක් උතු කරමින් යනවා. ඒ නිසා ඩලස්ට පුළුවන් සයිට් බැන බැන ඉඳලා නැවත සයිට් ගවට යන්න. රයිල්ට පුළුවන් තමන්ට හොරා කියපු, තමන්ට බැනම හිටපු පොහොට්ටුව ඇත්තක එකට දේශපාලනය කරන්න. එහෙම තත්ත්වයක මෙන්නට පත් වෙලා තියෙනවා. ඔබ කල්පනා කරලා බලන්න. මේ පහුගිය අවුරුදු දෙක තුනේ වෙච්ච දේවල් අපට විශාල දේශපාලන පාඩමක් උගන්වලා තියෙන මේ බිම් මට්ටමේ ජීවත් වෙන අපිට. අපේ රටේ ජනතාව හිතන් හිටියේ ඉස්සර මේ එක්ස UNP ශ්‍රී ලංකා කියලා කියන්නේ ප්‍රතිපත්ති වෙනස් වෙච්ච දෙපැත්තක ඉන්න එකිනෙකට විරුද්ධ ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ දෙකක්. එහෙම තමයි තියෙන්නේ. හැබැයි මේ පහුගිය අවුරුදු දෙකේ ඔප්පු කරලා පෙන්නුවා ඒක එහෙම නෙවෙයි. ඒගොල්ලෝ ඔක්කොම එක කණ්ඩායමක්, එක පැලැන්තියක මිනිස්සු, එක ප්‍රභූ පන්ති කණ්ඩායමක ඔප්පු කරලා පෙන්නුවා. දැන් අපි මෙමෙ හිතුවොත් එහෙම අපි කලනුත් මේ කිව්වා. පෞගේ 2019 ජනාධිපතිවරණය. පෞගේ 2019 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂලා ඒගොල්ලන්ගේ කණ්ඩායම මේ ගම්බිම් වලට ඇවිල්ලා ඔබට කිව්වා ගෝඨාභය රාජපක්ෂ දිනවන්න කියලා. මොකටද? ගෝඨාභය රාජපක්ෂ දිනවන්න කිව්වා රට බේරගන්න. රට බේරගන්න තියෙන අවසන් අවස්ථාව රට බේරගන්න ගෝඨාභය දිනවන්න කියලා කිව්වා. ගෝඨාභය දිනවන්න කියලා කිව්වේ කාගෙන් රට බේරගන්නද? රයිල්ගෙන් රට බේරගන්න. නැත්නම් පෘතුගීසිකාරෝ හිටියෙත් නැහැ, මේ ලන්දේසී හිටියෙත් නැහැ, ඉංග්‍රීසී හිටියෙත් නැහැ. රයිල්ගෙන් රට බේරගන්න තමයි ගෝඨා දිනවන කියලා. ඉතින් ජනතාව ලක්ෂයන් මැදලා ගෝඨාභය දිනේ. අවුරුදු දෙකක් විතර යනකොට ගෝඨාභය අසමත් වුණා. ආර්ථික අර්බුද වැඩි වුණා, පෝලිං ආවා, රට දුවන්න බැ, රට බංකොලොත් වුණා, ණය ගන්නත් බැරුණා, ගෙවන්නත් බැරුණා. ජනතාව පාරට බැස්සා, ගෝඨාට යන්න සිද්ධ වුණා. එතකොට දැන් රනිල්ගෙන් රට බේරගන්න ගෝඨාභය ගෙනාවා. ගෝඨාභය රට තනතුරු ඇත්තරලා ගියාම මහින්ද රාජපක්ෂලා මොකද කරේ? මහින්ද රාජපක්ෂලා
ඒ රනිල් වික්‍රමසිංහට ජනාධිපති ගමදු. මහින්දල චන්දේ ඉල්ලුවේ රනිල්ගෙන් රට බේරගන්න. අපි අවසානේ මහින්දලව බේරගන්න රනිල්ට රට බාර දුන්නු. රනිල්ට රට බාර දුන්නු රට බේරගන්න නෙවෙයි මහින්දලව බේරගන්න. ඉතින් රනිල්ගේ වැඩේ කරා. එනිසා ඒ වෙලාවේ අපේ රටේ පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂලා අරමුදියට ගියාම ගෝඨාභයට ජනාධිපති නැතු වුණාම මහින්දට අගමැතිකම දාලා නෙනවාම අනිත් ඇමතිවරුන්ට ඇමතිකම් දාලා යන වුණාම ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂලාට පාර්ලිමේන්තුවේ හිටපු විශ්වාසවන්තම කෙනා කවුද? රනිල් වික්‍රමසිංහ. මතක තියාගන්න. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂලාට පාර්ලිමේන්තුවේ විශ්වාසවන්තම කෙනා ඩලස් තලප්පෙරුම නෙමෙයි. නැත වෙන කවුරක්වත් නෙමෙයි. එයා තමයි රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා රනිල්ව බේරගත්තා. වෙනමක රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා මහින්ද රාජපක්ෂලාව බේරගත්තා. ඒ නිසා මේ කණ්ඩායම දෙකක් තුනක් නෙවෙයි එකක් කියන එක දැන් අපි කවුරුත් දන්නවා. දැන් ඒ කණ්ඩායම තමයි දැන් එහෙට මෙහෙට පැන 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 දැන් ජනතාවට ආපු අලුත් රටක් හදන්නේ. දැන් මෙතන සල් ගත්තම අපි දන්නවා රනිල් වික්‍රමසිංහ නැවත් නිතර නිතර කතා කරන ජනතාවට ළඟදිත් මොකක්ද කියවන්නේ අර නේද? ජනතාවට මොකක්ද එකක් ගේනවා කියලා කියවන්නේ පහුගිය දවස්වලනේ ආරංචි සුබයි කියලා කිව්ව මතකද? ආරංචි සුබයි. හැබැයි ආරංචි අපට සුබ නැහැ. ජනතාව සුබ නැහැ. චන්ද කල් දාන උත්සාහ කරනවා නම් ඒක ආරංචි සුබයිද? නැහැ. ඒක සුබ නැහැ. ජනතාව මත බරපටවන නම් සුබයිද ආරංචිය? ඒක සුබ නැහැ. අපි ගත් උනාට ගෙව ගන්න බරුව තව කල් දා ගන්න ඕන නම් ඒක සුබ නැහැ. ලංකාවට ගත් උනායි ප්‍රමාණය වැඩි වෙලා නම් ඒක සුබ නැහැ. 2022 ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිකම දාලා යනකොට ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් වෙච්ච වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාවෙන් දුන්න වාර්තාවක්. ඒ වාර්තාවේ කිව්වා 2022 ලංකාවේ සමස්ත රාජ්‍ය ණය රුපියල් බිලියන් ඩොලර් බිලියන සමස්ත රාජ්‍ය ණය ඩොලර් බිලියන 83ක් විතර කියලා. 83ක් 84ක් අතර ගන්න. ඊට පස්සේ තමයි රනිල් වික්‍රමසිංහ ආවේ. දැන් රනිල් වල මොකද කරලා තියෙන්නේ? පෞද්ගල දවස්වල මහබැංකු වාර්තාව කියනවා ලංකාවේ දැන් සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් වලින් ඩොලර් බිලියන 100.2ක් කියලා. රනිල් වික්‍රමසිංහ බාර ගන්න කොට 83යි දැන් 100යි. ඉතින් ආරංචි සුබයිද? ආරංචි සුබ නැහැ. ඒ විතරක් නෙවෙයි බදු ගැහුවා රටේ විකුණනවා. දැන් තව තව සම්පත් විකුණන්න උත්සාහ කරමින් ඉන්නවා. අපේ රටේ තියෙන කිරි ගොවි පොළවල් 31ක් විකුණන්න හදන අමූල් සමාගමට ආරංචි සුබයිද? සුබ නැහැ. නිකන් නෙවෙයි ඒ ගොවි පොළ සතුව තියෙන අක්කර 28000ක් එක තමයි විකුණන්නේ. අක්කර 28000ක් එක ආරංචි සුබ නැහැ. එනිසාම රනිල් වික්‍රමසිංහලාගේ ආරංචි අපිට කවදාකවත් සුබ වෙන්නේ නැහැ. සුබ වෙලා තිබුණෙත් නැහැ මෙතෙක් කල්. හැබැයි අපි දන්නවා ඒගොල්ලන්ගේ අසුභ ආරංචි ඇස්සේ අපිට සුභ ආරංචික පෙරනිමිති පහළලා තියෙනේ මොකද්ද? ඒ තමයි ඉදිරියේ ජනාධිපතිවරණයක් වෙනවා. ඒ ජනාධිපතිවරණයෙන් මාලිමාවේ ජයග්‍රහණයට සහතික වෙච්ච ඉඩකඩක් නිර්මාණලා තියෙනවා කියන ආරංචිය අපට වෙත් තියෙනවා. ඒක අපට දැන් ඒ නිසා දැනටමත් ගත්තොත් රනිල් වික්‍රමසිංහල පරාදයි, මහින්ද රාජපක්ෂල පරාදයි, සජිත් ප්‍රේමදාසල පරාදයි. ඒගොල්ලන්ට අපිත් එක්ක තරඟ කරන්න බෑ. සදාචාරයෙන්වත් තරඟ කරන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලන්ට වෙලා තියෙන මොකද්ද? තමන්ගේ ජයග්‍රහණ වෙනින් කලින් බැනපු කට්ටිය එකතු කරගන්න, කලින් හොරා කිව්ව හොරුන් එකතු කරගන්න, කලින් ප්‍රතික්ෂේප කරන එකතු කරගන්න. එනිසා ඒගොල්ලෝ හොරු දූෂිතව අහුල යනවා, කුණු එකතු කර කර යනවා, අපි ජනතාව එකතු කරමින් යනවා, බලවේග කරමින් යනවා. සා අපි විශ්වාස කරනවා අවසානයේ අනිවාර්යෙන් ජයග්‍රහණ කරන කවුද? ඔව්, අපේ රටේ ජනතා බලවේග ජයග්‍රහණය කරනවා කියන විශ්වාසය අපට තියෙනවා. අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාව අපිට මේ රටේ මෙතනින් එහාට යන්න බෑ මේ විදිහට. රනිල් වික්‍රමසිංහල අපිට හොඳ රටක් හදා දෙන්නේ නැහැ. රට වැට්ටුවේ කවුද? රට වැට්ටුවේ ඒගොල්ලෝ. රට විනාශ කරපු අයම අපට මේ රට හදා දෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? විශ්වාස කරන්න බෑ. රනිල් වික්‍රමසිංහල තමගේ ප්‍රතිපත්ති වෙනස් කළාද? වෙනස් කළා නැහැ. අමුණු සහෝදරයා ගොඩක් තොරතුරු කිව්වා. ඔබ කවුරුත් දන්නවා මහජන මුදල් තාමත් මහ පරිමාණයෙන් ඒගොල්ලෝ නාස්ති කරනවා. ඒ නිසා අපේ රටේ අපි වෙනසක් කළ යුතු තියෙනවා. ජාතික ජන බලවේග ජයග්‍රහණය කරන එක ඕනේ ඒක. දැන් අපි හැමතිස්සෙම කොට මාලිමාව දිනුවම කියලා කියනවා. ඇයි මාලිමාව දිනවන්න ඕනේ? ඇයි ජාතික ජන බලවේග දිනවන්න ඕනේ? ඇයි ජාතික ජන බලවේගයේ නායක අනුර සනාක සහෝදරා ජනාධිපති කරවන්න ඕන කම තියෙන්නේ? අපිට ඒක ඕන කම තියෙන්නේ තවත් ආණ්ඩුවක් හදාගන්න නෙවෙයි. මෙතෙක් කල් සිද්ධ වුණා වගේ, පහුගිය කාලෙක වුණා වගේ තවත් ආණ්ඩුවක් හදාගන්න නෙවෙයි අපි මේ ලෑස්ති වෙන්නේ.
එක ජනාධිපතිෙනෙක් පෙන්වට තව ජනාධිපතිනෙක් ගේනනේ අපි මේ ලෑස්තුවෙන්නේ හෙම අපට වැඩක් නෑ. එන මොකද අපි කරන්නේ? අපිට අවශ්‍යලා තියෙන මෙරටේ විශාල වෙනසක් පරිවර්තනයක් කරන්න. මෙරටේ මේ තියෙන ප්‍රතිපත්තිත් එක්ක මේ ක්‍රමය අස්සේ අපට යන්න බෑ. දැන් සිස්ටම් එකේ වෙනසක් චේන්ජ් එකක් ඕනලා තියෙනවා. මෙමෙ යන්න බැස්සට. ඒ සඳහා තමයි අපි ජාතික ජන බලවේගය ගොඩ නැගුවේ. ඒ වෙනුවෙන් තමයි අපි බලවේගය කරාශි කරගත්තේ. මුළු රටම දෙවන්ත පරිවර්තනයක් සඳහා අවශ්‍ය කරන බලයක් අපි නිර්මාණය කරගත යුතු තියෙනවා. ඒ බලය තමයි එන්නේ මොකෙන්ද? ලබන ඔක්තෝබර් මාසේ ජනාධිපතිවරණ එනවා. ඒ ජනාධිපතිවරණ තමුන්නාසලා ඡන්ද දෙනවා. ඡන්ද දෙන්නේ කාටද? අපේක්ෂකයා අනුරසානායක. ලකුණ මොකද්ද? ලකුණ මාලිමාව. මාලිමාවේ ලකුණට අනුර සහෝදරට ඡන්ද දුන්නාම ඊට පස්සේ පස්සෙන්දට ඡන්ද ගෙනලා ප්‍රතිඵල කියනකොට මාලිමාව නියෝජනය කරපු ජාතික ජන බලවේගයේ නායක අනුරසානායක ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කොට ඇත කියලා ප්‍රවෘත්ති අපට. ඊට පස්සේ මොකද කරන්නේ? අනුර සහෝදරට වැඩ දෙකක් තියෙනවා ඉක්මනින් කරන්න. ජනාධිපති වෙච්ච ගමන් පළවෙනි වෙන්නේ තමයි දිවුරුම් දෙන්න ඕන. නැත්තම් ජනාධිපති වෙන්නේ නැහැ. එනිසා අර ප්‍රවෘත්ති ආපු ගමන් මැතිවරණ කොමිසම අපේක්ෂක එකතු කරලා නිවේදනය කරපු ගමන් මෙයා තමයි දිනුවේ කියලා වහම අපි දිවුරුම් දෙනවා. එතකොට අපි දිවුරුම් දෙනකොටම රයින් වික්‍රමසිංහ පොට්ට පැදුරුව කුලගෙන එතනින් යන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි තීරණය මොකද්ද? දිවුරුම් දීපු ගමන් කරන ඊළඟ දේ මොකද්ද? මේ ජරා ජීර්ණ වෙච්ච පාර්ලිමේන්තු විසුවහරණ. මොකද කියන්නේ? මේ පාර්ලිමේන්තු ස්වරණ මේ පාර්ලිමේන්තුවත් එක්ක ආණ්ඩුව ගන්න බෑ. ඊට පස්සේ අපිට නෝ පාර්ලිමේන්තු ඡන්දය. අන්නේ පාර්ලිමේන්තු ඡන්දෙන් අපි දැන් අපේ ජනාධිපති කෙනෙක් ඉන්නෝ. ඒ පාර්ලිමේන්තු ඡන්දෙන් අපි ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් හදන්න ඕනකම තියෙනවා. කොහොම එකක්ද? සාමාන්‍ය එකක් නෙමෙයි. ආසන 130 පැනපු ශක්තිමත් බල සම්පන්න රට වෙනස් කරන සමත් අපි පාර්ලිමේන්තු බලයක් හදන්න ඕන. අන්නේ පාර්ලිමේන්තු බලයට මාතලේ දිස්ත්‍රික්කයේ තමන්ට යන්න පුළුවන් උපරිම මන්ත්‍රි සංඛ්‍යාව වල ශක්තිමත් අපි පාර්ලිමේන්තු බලයක් හදන්න ඕන. ඊට පස්සේ පුළුවන් අපිට රට වෙනස් කරන්න පටන් ගන්න මේ බලය එකතු කරගන්න. මොකද අපි බලය ගන්නේ බලය භුක්ති විඳින්න නෙවෙයි. අපි බලය ගන්නේ එක පාවිච්චි කරලා හොරගම් කරන්න නෙවෙයි. අපි බලය ගන්නේ එක පාවිච්චි කරලා අනුන්ට හිරිහැර කරන්න නෙවෙයි. අපි බලය ගන්නේ බලය පාවිච්චි කරලා දේශපාලන පරිගැණීම් කරන නෙමෙයි. කවුරුත් එකට කලබල වෙන්න ඕනේ නැහැ. අපි බලය ගන්න මොකක් සඳහාද? අපි බලය ගන්නේ මේ වැටිච්ච රට ගොඩනගන්න. එක පැත්තෙන් ගත්තොත් වැටිච්ච රට ගොඩනගන්න ඕන. අනිත් පැත්තෙන් රට වට්ටපු මහජනතල හොරකම් කරපු වංචා කරපු දූෂිතයන්ට දඬුවම් කරන්න ඕන. ඔය දෙකම කරන්න ඕන ගම. ඒගොල්ලෝ යහතිය කියලා බෑ. නීතියෙන් දඬුවම් කරන්න ඕන. ඒක අපේ වැඩක් නෙවෙයි, නීතියේ වැඩක්. එනිසා අපි අපේ රටේ වංචා දූෂණ නවත්තලා දූෂිතයන්ට දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. ඒක ඒක නීති ක්‍රියාමාර්ගයක්. අනිත් පැත්තෙන් රට ගොඩ ගන්න පටන් ගන්නවා. මොකද අපි හැමදෙස්සෙම කියන්නේ මේ වංචා දූෂණ නාස්තිය නතර කරන්න දුන් මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. දැන් වංචා දූෂණ ගැන අනුන් සතර කියුවා. වංචා දූෂණ විතරක් නෙවෙයි, අපේ රටේ මේ ඉතාමත්ම අවලස්සන කැත දේශපාලන සංස්කෘතියක් ඇදලා තියෙනවා මේ අවුරුදු 40ක් විතර තිස්සේ. ඒ තමයි මොකද්ද? മന്ത്രിවරු ඇමතිවරු ජනතාවට උඩින් ඉන්න අමුතු කණ්ඩායම් බවටපත් වෙලා තියෙනවා. ඒගොල්ල තමන්ට පැවරිච්ච වැඩේ කරන්නේ නැතුව මහජන මුදල් නාස්ති කරමින් වෙන සංදර්ශන කරන්න පටන් ගන්න තියෙනවා. මොනවද? දැන් බලන්නකෝ අපේ රටේ. අපේ රටේ මොකක් හරි ආණ්ඩුවේ ව්‍යාපෘතියක් පටන් ගන්නකොට මුල් ගලක් තියන්න නැතුව පටන් ගන්න බෑ. මුල් ගලක් මොකටද කියන්නකෝ? වැඩ පටන් ගන්න තියෙන්නේ මුල් ගලක් තියන්නවා. කවුද මුල් ගල තියන්නේ? මුල් ගල තියන්නේ එක හදන සමාගම හරි කවුරු හරි නෙමෙයි. එතන වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඒකට ඇමති හරි മന്ത്രി හරි යන්න ඕනේ. එතකොට වෙන්නේ මොකද්ද? ව්‍යාපෘතියට යන සමාන වියදමක් යන මුල්ගල තියෙන උත්සවයට. ලොකු උත්සවයක් මුල්ගල තියන. සමාන මුල්ගල කියලා තියෙනවා. උත්සවය කළ මුල්ගල කියලා මුල්ගල තාම තියෙනවා. මුල් ඇද ඇද. වැඩේ කරලා නැහැ. වැඩේ කරනාට පස්සේ විවෘත කරන්නත් එන්න ඕන മന്ത്രി නැත්තම් ඇමති. එම උනායි. දැන් පාරක් හද මේ ගමේ පොඩි පාරක් හදනෝනේ. ගමේ පොඩි පාරක් හදනවා කවපට් කරලා. පාර හදන්න 105ක් වෙන් කරනවා. ඒකනුත් දෙකක් විතර ගසා ගන්නවා. ඕකෙන් පාර හදනවා. හැදුවට පස්සේ ඒ පාර විවෘත කරන්න ඇමති නැත්තම් മന്ത്രി එනවා. ඒකට උත්සවයක් තියෙනවා. බෙර ගහලා නැටුම් නටලා ඔක්කොම ජාතක යනලා පීත්ත පටි කපලා පාර විවෘත කරන ලොක පළකෙකුත් ගහලා උත්සවයට 105ක් විතර යනවා. තව පාරක් හදන්න පුළුවන් අපරාදේනේ. පාර හදන 105යි විවෘත කරන උත්සවයට 105ක් විතර යනවා. ඒකෙන් තව පාරක් හදන්න පුළුවන් උත්සවේ නැත්තම්. මොකද ඒගොල්ලෝ පීත්ත පටි කැපුවේ නැත්තම් පාර යන්න බැරිද අපිට? යන්න පුළුවන්. නිසා හැමෝම වෙන්නේ නැහැ. දැන් පාලම හදන
පාලම හදලා පාලම විවෘත කරන්නේ ඇමතියනක. පාලම වහගෙනින් එන්න ඇමතියන්නේ කොහොමද? බෙර ගහලා නේද නැටුම් නටලා ඔක්කොම කළ ඇමති ඇවිල්ලා පාලම විවෘත කළා. ඇමති යන පාලමෙන් මුලින් දැන් එහෙම එකක් ඕනද? පාලම හදලා ඉවරයි නම් ඉංජිනේරු මහත්තයෝ කිව්වොත් එම දැන් යන්න පුළුවන් වාහන කියලා වාහන යන්න ඕනකම තියෙනවා. ආයි ඇමදිනකන් ඉන්න ඕනේ නැහැ. පාලම විවෘත කරන්න. ඔන්න පාලම විවෘත කළා මුලින්ම යන කෙනාව පාලමේ ගඟ බිලි ගන්නවා වගේ එකක් තියෙනවා නම් ඒත් කමක් නැහැ. එහෙම එකුත් නැහැ නේ මෙන්න. ඒ නිසා ඇමති ඕනේ නැහැ. අපට යවන්න තියෙන කෙලින්. ඒ විතරක් නෙමෙයි මේ කුඩා කුඩා ඒවට කොච්චර නවස්ති කරනවද? ඒගොල්ලෝ මේ ජනතාවට ඉහිලින් ඉන්න උත්සාහ කරමින් ඉන්නේ. දැන් අපි දැකලා තියෙනවා මම හැමතැනම කිව්වා මේක. දැන් ඔය පැල හිටවනේ ඔය දැකලා තියෙනවා ඇමති උරේම. ජනාධිපති අගමැති පැලව හිටවන හිටව ගම පැල හිටවන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ පැල හිටවන් දන්නව මේ නබුල්ලේ කට්ටිය හොඳටම දන්නව පැල හිටවන්නේ නේද? එක දවසරේ පැල 3-4 දා හිටවන්නේ ඔයගොල්ලෝ නේද? ඒගොල්ලෝ පැල හිටවන්නේ කොහොමද? තැනක් තෝර ගන්නවා පැල හිටවන්නේ පොඩි වලක් කපනවා. වැලි එතන ඊට පස්සේ ඇමතිට බහින ලොකු වලක් කපනවා. ඒ වලට එන්න දානවා කාපට් එකක් රතු පාට පාරේ ඉඳලා. ඊට පස්සේ කාර් ටික ඔක්කොම පිරිවරගෙන ඇවිල්ලා අතන නවත්තලා මඩ පෑගෙන්න බෑනේ. තනකොළ පෑගෙන බෑනේ. කාපට් එක දිගේ ඇවිල්ලා ඇමති අර ලොකු වලට බහින. බහැලා පැලේ අතුරු දුන්නම පොඩි වලේ පැලේ හිටුවා. දැන් පැලේට පොඩි වලයි ඇමතිට ලොකු වලයි. ඒ වෙලේ වල වහන්න පුළුවන් නම් අවුලක් නැහැ. එහෙම කරන්න විදියක් නැහැ අපිට. ඉතින් ඔන්න ඔය යදි නාස්ති විශාල මුදලක් එකට යනවා. ඒ විතරක් දැන් පාරෙන්තල් බලන්නකෝ. පාරෙන්තල් බලන්නකෝ. එතකොට අපි රවිසේන මහත්තයල වගේ කට්ටිය දන්නව මේක හොඳටම. අද අපේ පොලිසියේ ඉන්න නිලධාරි මහත්තුරුන්ගෙන් බාගට වැඩි කොහෙද ඉන්නේ? බාගට වැඩි ඉන්නේ මේ හොරු වල ආරක්ෂා කරන්න. ඇමතිල ගාව මන්ත්‍රීල ගාව. ඒ නිසා ගමක මොකක් හරි අපරාධයක් වුණොත් පැමිණිලි විභාග කරන්න යන පොලිස් නිලධාරි මදි. වාහනය පොලිසිය සමර්ථයෙන් එක වාහනයයි තියෙන්නේ. ඒකෙන් එක වැඩකට ගියොත් තව එකට යන වාහනයක් නැහැ. අපි දැන් උතරම සමහරලාට අපි කලබලෙ කියලා ගියොත් එහෙම අපේ ගමේ හොර කමක් වෙලා ගෙදර මේවක් කරලා ගියොත් එහෙම පොලිසිය වාහනයක් නැහැ. ඊට පස්සේ අපිට කියන පොලිසි මාත්‍රු එහෙනම් ඉතින් කරන් දෙයක් නැහැ. ත්‍රිවිල් එකක් අතරින් යමුද කියලා. එතකොට අපිම තමයි ත්‍රිවිල් කරගෙන යන්න වෙලා තියෙන. ඇයි පොලිසියට වාහනයක් නැහැ. පොලිසිය ඉන්න මාත්‍රු ප්‍රමාණය මදි. පැමිණ සමහරට පැමිණ ලියන්න ගියාම පැයක් විතර ඉන්න ඕනකම දිනන ලියන කෙනෙක් එනකම්. පොලිසිය කට්ටි නැතුව නෙමෙයි. වැඩි ප්‍රමාණයක් වෙන් කරන් කාටද මේ මන්ත්‍රීලා එම්තලා රකින්න මොකටේ? දැගොල්ල පාරයන්තල අපි දැකලා දිනවනේ කොහොමද යන්නේ? පාර යනකොට මුලින්ම ඉස්සරහින් යන පොලිස් ජීප් එකක් අර සුදු පාට අත්මෙස් දාලා අත්වනවන යනවා. ඊට පිටිපස්සෙන් පොලිස් ජීප් එකක් යනවා. ඊට පස්සේ වාහන පේලියක් යනවා. පිටිපස්සෙන් හමුදා එකක් යනවා. පිටිපස්සෙන් ඉස්සරහින් හමුදා පොලිස් දාලා සයිරන් ගහගෙන අත්වනාගෙන දූවිලි අවුස්සගෙන පිඹගෙන යන්නේ. යන්නේ නිකන් ගිනි නිවන්න යනවා වගේ. හැබැයි ඇති වැඩක් නෑ නිකන් කොළඹ යන. සද්ද නැතු යන්න පුළුවන් ගමනක් ඔය. මොකටද මේ බලේ පෙන්වන්නේ මේ යන්නේ? ඉතින් එහෙම යන්න ඕනේ. අපි දන්න ඔහොම අරන් යනවා කොහෙද? පිට රටවල අපි දන්න ඔය වෙන රටවල. ඒ රටවල ඔය බරපතල අපරාධකාරෝ එන්න ඕනේ. ඒ අපරාධකාරෝ එක බන්ධනාගාරයකින් තව එකකට මාරු කරනකොට මූ මැගදී පැනලෙයි කියලා නැත්නම් මගදී ඇවිල්ලා ගහලා අරන් යයි කියලා ඉස්රායෙන් පස්සෙන් පොලිස් ගාඩ් දාන් අරන් යනවා. ඒ රටවල එහෙම කියන්නේ අපරාධකාරයෝ. අපේ රටේ අරන් යන්නේ කවද? ඇමතිල මන්ත්‍රීලා. පුදුම රටක් මේ. ඒ නිසා අපි හිතනවා ඒගොල්ලන් අපිට එහෙම අරන් යන්න පුළුවන් වෙයි ඡන්දෙ දිනුවට පස්සේ. නැත් මොකද කියන්නේ? ඒගොල්ලෝ ඔක්කොම අපිට අරන් යන්න පුළුවන් එහෙම ඡන්දෙ දිනුවට පස්සේ බන්ධනාගාරයකට යනවා. නැත්තම් අපි විශ්වාස කරනවා ඇමතිලට මන්ත්‍රීලා පිටිපස්සේ පොලිස් වාහනේ යන්න ඕනේ නැහැ. ওই විශාල ආරක්ෂාවල් දෙන්න ඕනේ නැහැ. ආරක්ෂාව නැතුව ගමට එන්න බැරනම් ඒ මන්ත්‍රී මන්ත්‍රී වෙන්න ඕනේ නැහැ. මන්ත්‍රී කියලා කියන්නේ කවුද? මන්ත්‍රී කියන්නේ මහජන නියෝජිතයා. ජනතාව ඡන්දෙන් පත් කරගත්තු ජනතාව වෙනුවෙන් සේවය කරන මහජනතාවගේ නියෝජිතයා මහජන සේවකයා. ඉතින් යාට ගමට එන්න පුළුවන් වෙන්නේ නැහැ බය නැතුව. පොලිසියෙන් නැතුව. ඇයි මේ පොලිසියත් එක්කන්නේ? එකක් බයයි. මොකද අපරාධමනේ කරලා තියෙන්නේ. දෙක ගමට පෙන්වන්න ඕන එයා මහ බලවතෙක් කියලා. ජනතාව ඩුඩින් ඉන්න ඕන. ওই දේශපාලන සංස්කෘතිය වැරදි. සත් ධනය බලය පාවිච්චි කරලා තමයි මේගොල්ලෝ ජනතාවගේ ඡන්ද මංකොල්ල ගන්න. අපේ රට හිර වෙලා තියෙන මොකටද? අපේ රට මේ දේශපාලන සංස්කෘතිය හිර වෙලා තියෙනවා විෂම චක්‍රයකට. මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ සල්ලි ටිකක් හොයන් ඇවිල්ලා ඒ ධනයයි බලයයි පෙන්නලා සල්ලි බෙදලා බඩු බෙදලා ජනතාවගේ ඡන්ද ගන්න. ඡන්ද අරගෙන ඒක ඇමතිකමක් මන්ත්‍රීකම් කරගෙන ඒක පාවිච්චි කරලා නැවත ධනය ගොඩ ගන්න. නැවත බලය හදා ගන්න. ඊට පස්සේ ඒ ධනය පාවිච්චි කරලා නැවත බලය ගන්න. බලය පාවිච්චි කරලා ධනය ගොඩ ගන්නවා. ධනය පාවිච්චි කරලා ආයි බලය ගන්න. ජනතාව දුප්පත්කමේ තියා ගන්න. බය කරලා තියා ගන්න.
අපරටේ ජනතාවගෙන් බහුතරයක් දිලින්දම් වුණොත් තමයි ඒගොල්ලන්ට මොකක් හරි දීලා ඡන්දයක් ගන්න පුළුවන්. ඒතකොට ප්‍රතිපත්තිය ඕන්නේ, වැඩපිළිවෙල ඕන්නේ, කරපුවා ගැන හොයන්නේ, ඡන්ද කාලට ඇවිල්ලා කාල් කිලෝ 10ක් දුන්නම ඒගොල්ලෝ හිතනවා ඡන්ද ගන්න පුළුවන් කියලා. ඡන්ද කාලට ඇවිල්ලා බයිසිකල් ටයර් එකක් දුන්නම, ත්‍රී වීල් එක ටයර් එකක් දුන්නම මොකක් හරි එකක් බෙදුවම ඡන්ද ගන්න පුළුවන් කියලා හිතන්නේ. ඒ නිසා අපරටේ ජනතාවට වෙලා තියෙන මොකද්ද? දේශපාලකයන් හාල් බෙදෙනකොට කාල් කිලෝ 5ක් ගන්න යන සිද්ධ වෙලා තියෙනවා. දැන් හාල් බෙදන්නේ මහින්ද කවුද? ෆයිනල් විතරද නැහැ. සයිපෙම් දස කාල බෙදුව පොකදස්ස මන්ද කොයි සමහර කාන්තා සමුළුවෙම තියෙන තැන්වල සමුළුවට නිකන් වෙන්නේ නැති නිසා සමුළුව ලෑස්ති කරලා ඒකට හට්ටේ මදලා තවඩි පොඩි හට් එකක් ගහලා ඒකේ හාල් පැකට් කිලෝ 10 5 පැකට් ගොඩක් තියලා තියෙනවා. මට ඒක දැක්ක මතක් වුණේ නිකන් හරියට උගුල අටවල තියෙනවා වගේ. අපි සත්තු වලන උගුල අටවන මොකක් උගුලක් අටවල කෑමක් තිබ්බම සතා දන්නේ නැති වෙලා කෑම කන්න ගියාම උගුලේ පැටලෙනවා. ඒ වගේ හාල් ටික තියෙනවා පාරේ පේන්නේ ඉස්සෙල්ලා උගුල අටවලා තියෙන්නේ. ඔකට આવොත් එහෙම උගුලේ හවුගෙන. ඉතින් හාල් බෙදලා ඡන්ද ගන්නවා. මොන රටක්ද මේක? ප්‍රශ්නේ තියෙන මොකද්ද? අපේ රටේ ජනතාවට හාල් කිලෝ 5ක් ගන්න එතනට යන්න වෙලා තියෙනවා. ඇයි ඒ? හාල් කිලෝ 5කුත් අපේ රටේ ජනතාවට ගොඩක් වටිනවා. මොකද ඒ තරම් අපි දුප්පත්. ඒ තරම් අපි දිනඳුයි. ආ කවුද දිනඳු කරේ? ඕගොල්ලෝ දිනඳුගේ වාක්‍යෙම ඕගොල්ලෝ නෙවෙයි තියෙන්නේ. දිනඳු කර මේ පාලකයෝ. ඇයි දන්නවද? අපේ රටේ අපි හැමදාම දිනඳු ගම හිටියේ නැහැ. ලංකාව නිදහස් වෙනකොට නිදහස් ලැබනකොට 1948 වෙනකොට ලංකාවට ශක්තිමත් ආර්ථිකයක් තිබ්බා. ලංකාව ආසියාවේ ශක්තිමත්ම දෙවෙනි ආර්ථිකයට අයිතිකාරයා. පළවෙනි ශක්තිමත් ආර්ථිකය ජපානයේ ලංකාව දෙවෙනියා. 48 පටන් ගන්නකොට ජපානයේ ඒකපුද්ගල ආදායම ඩොලර් වලින් 90යි අපේ 89යි. එක ඩොලරක පිටිපස්සෙන් අපි හිටි ජපාන. හැබැයි අවුරුදු 70ක් මේගොල්ලෝ පාලනය කර ප්‍රතිඵලය මොකද්ද? දැන් ලංකාව ආසියාවේ දුප්පත් රට වලින් දෙවෙනිය, යටින් දෙවෙනිය. ඒ කාලේ අපට යටින් හිටියේ ඉන්දියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව, මැලේසියාව මේ ඔක්කොම හිටිය අපට යටින්. අපි දෙවෙනිය. දැන් ඒගොල්ලෝ ඔක්කොම දියුණුවලා ගිහිල්ලා අපි යට. ඇයි මුන් රට හැදුවේ නැහැ? 1948 ලංකාව නිදහස් ලැබනකොට ලංකාව ලෝකෙට ණය නැහැ, සුද්ධ අපි ණය කරේ නැහැ. අපි ණය නැති ජාතියක් 1948. ඒ කාලේ අපට අමතර මුදලකුත් අතේ තිබ්බ පවුම් වලින්. එසා එංගලන්තයේ වෙලාවක අයවැය හදාගන්න බැරි වෙච්ච වෙලාවක එංගලන්තය අපෙන් පොඩි ණයක් කරන් තියනවා, අතමාරුවක් කරන් තියනවා, අයවැය හදාගන්න. අපි එහෙම රටක් හොඳේ? කොම රටක්ද? එංගලන්තේ සුද්ධන්ටත් අතමාරුවක් දීපු රටක් අයවැය හදාගන්න හත්වලා. දැන් වෙලා තියෙන මොකද්ද? දැන් ණය ගෙවා ගන්න බැරි රට. එහෙමද නැද්ද? ඊට පස්සේ ණය අරගෙන 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 හොරා කාලා නාස්තිකලා අපිට තුරලා දෙන මොකද්ද? ගෙවා ගන්න බැරි પરම්පරා ගාන ගන්න බැරි ණයකන්දක් දැන් තියෙනවා. එසත් තමයි ලංකාව බංකොලොත් කියලා ණය ගෙවෙන්නේ නැති. තාම ගෙවන්නේ නැහැ. 2022 ණය ගෙවන්නක නතර කරා. තාම ණය ගෙවන්නේ නැහැ. දැන් ওই මූල්‍ය අනුමතයෙන් කතා කරලා අඬලා දොරලා මොකද ණය ගෙවෙන එක ආයි කල් දාන් තියෙනවා 2028 දක්වා. ඔන්න සුභාරංචිය. ණය ගෙවීම 2028 දක්වා කල් දාගෙන. සුභාරංචියත් ඔක්. ණය ගෙවන්නේ නැති රටක් අපි. දැන් ණය ගෙවන්නේ නැතුනම මොකද වෙන්නේ? ජනතාව හිතන රයිල් මාර වැඩක් ආර්ථිකය හදුවා කියලා. ආර්ථිකය හදලා නැහැ. කලින් ප්‍රශ්න මොකද්ද? කලින් ණය ගෙවන්නත් ඕන, බඩු ගෙවන්නත් ඕන, ඩොලර් ටිකයි තිබුණේ. දෙකම කරන්න ගියාම දෙකම නැති වෙනවා. ඊට පස්සේ ණය ගෙව්වේ නැහැ. දැන් 3 ඩොලරෙන් බඩු ටිකක් ගේන්න පුළුවන්. ඔච්චරයි. දැනුත් එහෙම තමයි තියෙන්නේ. ණය ගෙවන්නේ නැති නිසා හම්මෙන ඩොලර් ටිකෙන් බඩු ගේනවා. ණය ගෙවන්න පටන් ගත්තොත් ආයි පරණ ප්‍රශ්න එනවා. රයිල් කරපු මොකක්වත් මේකේ නැහැ. එකම දේ ණය ගෙවන්නේ නැතු ඉන්න එක තමයි මේක ඇතුළත එකම දේ. එනිසා රට හැදුවේ නැහැ, ආර්ථික හැදුවේ නැහැ. ඉතින් රට වටලා තියෙන ඒගොල්ලෝ නිසා රට ගොඩ ගන්න ඕන. ඒ ගොඩ ගන්න අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. දෙක, අනු සහෝදරත්වය අපි සෞදුක මොකද්ද? අපිට ජාතික පුනරුද කාර්යභාරයක් තියෙනවා. අපි ජාතික පුනරුදයක් හදන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? රට තුල පුනරුදයක් ඇති කරන්න ඕන. නැවත පිබිදීමක් හදන්න ඕන. අපි පහුගිය අවුරුදු 70ක්, 80ක්, අවුරුදු 100ක් එකතන පල් වුණා නැත්තම් ලංකාව පස්සට ගියා. ලංකාව ඉස්සරහට ගියේ නැහැ. අපට යටින් හිටපු සිංගප්පූරුව ඉස්සරහට යනකොට ආර්ථික වශයෙන් ලංකාව පස්සට ගියා. දකුණු කොරියාව ඉස්සරහට යනකොට ලංකාව පස්සට ගියා. මැලේසියාව යනකොට අපි ලංකාව පස්සට ගිය නිසා අපිට පිම්මක් පයින්න තියෙනවා. පෞගේ සීවසස්සිසේ අපිට අත්පත් කරගන්න බැරි වෙච්ච ජයග්‍රහණ අත්පත් කරගන්න අපි හැමෝම එකතු වෙලා පිම්මක් පයින්න ඕන. ඒක තමයි පුනරුදය. ඒක පයින්නේ කොහොමද? සමස්ත ජනතාව එකතු වෙන්න ඕන. සිංහල දෙමළ මුස්ලිම් අතර ભેද තියෙන්න හොඳ නැහැ. සසින්ගල් දෙමළ මුස්ලිම් අපි හැමෝම එකම සහෝදරයෝ හැටියට අපි ඔක්කොම
සීල් අපි සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, බර්ග මැලේ වෙන්න පුළුවන්. අපි හැබැයි අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ, ලංකාවේ පුරවැසියෝ නිසා අපි ඔක්කොම එකට එකතු වෙලා නැගී සිටින්න ලෑස්ති, රට හදන්න ලෑස්ති කියන ධෛර්යයෙන් අපි රට ගොඩ ගන්න ඕන. එහෙම ප්‍රතිපත්තියකට ඉන්න නැතුව බෙදලා මේ වැඩේ කරන්න බෑ. ජාතිවාදී අවුස්සල මේක කරන්න බෑ. වඳ කොත්තු ගැන කතා කරලා මේක කරන්න බෑ. වඳ දොස්තරලා පෙන්න පෙන්න පායද්දලා මේක කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා ජනතාව බෙදාවෙන් කරන්නේ නැතුව, එකිනෙක කොටවන්නේ නැතුව සමගිරල තමයි රට ගොඩ ගන්න පුළුවන්කම තියෙන. මොකද කොටවන දේශපාලනය ඇති අපට නෙවෙයි. අසමයි කිරීමේ දේශපාලනය ඇති අපට නෙවෙයි. ඒකයි ඉති කාටද? රයින් වික්‍රමසිංහට, මහින්ද රාජපක්ෂට, සයි ප්‍රේමදාසට. ඒගොල්ලෝ තමයි කෙටෙව්. ඒගොල්ලෝ තමයි අසමගි කරේ. අපිට තියෙන මොකද? සමගි කිරීමේ දේශපාලනය රට ගොඩ ගන්න. අපි රට ගොඩ ගන්න ඕන. එනිසා අපට පුනරුදයක් ඕන. අපේ ආර්ථිකයේ පුනරුදයක් ඕන. අපට අපේ අධ්‍යාපනයේ පුනරුදයක් ඕන. අපට අපේ සංස්කෘතික ක්ෂේත්‍රයේ පුනරුදයක් ඕන. අපට චින්තනයේ පුනරුදයක් ඕන. අලුතෙන් හිතන මිනිස්සු අපට ඕන. දැන් මේ හිතන විදිය හොඳ නැහැ. මොකද කියන්නේ? අලුතෙන් හිතන්න ඕන. අලුත් ඉතින් හිතන පිටසක් අපට ඕන. ඒ නිසා රට වෙනස් කිරීම එකක් තියෙනවා. ඒක අසල ලොකුම කැලල තමයි අපේ ආර්ථිකේ. සමන් ඒක කෙලිවර කරන්න. මොකද අපි මේ ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්නයම හරි ලියා ගන්න ඕන. දැන් හැමෝම කියනවානේ ආර්ථික සංවර්ධනය සංවර්ධනය සංවර්ධනය. මේ ළඟදිත් මම දැක රයිල් කියලා තියෙනවා. ලබන අවුරුද්දේ ඉඳලා යා අපනයන ආර්ථිකයක් හදනවලු. ලබන අවුරුද්දේ ඉඳලා මෙච්චකල් මොකක්ද නැ කරේ? හැමදාම තියෙන යාට අනාගත කාලය විතරයි, වර්තමාන කාලේ මොකක්වත් නැහැ. අපිත් කියන අපි නිෂ්පාදන ආර්ථිකයක් හදනවා. හැබැයි අපි කියන එක රනිල්ටත් වඩා, සජිත්ට වඩා වෙනස් එකක්. ඒක තේරුම් ගන්න ඕනේ. ඔව්, අපි කියනවා අපි නිෂ්පාදන ආර්ථිකයක් හදනවා. බහණ්ඩ සේවා. වත්කම් උපයන්නේ නැතුව රට ගෙනියන්න බෑ. වත්කම් උපයන්නේ නැතුව ණය ගෙවන්නත් බෑ. රට ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නත් බෑ. එනිසා අපි ණයට කරන රටක් වෙනුවට, බදු ගහන, දඩ ගහන, විකුණම් කරන රටක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් අපි හදන්න ඕන. රටේ සම්පත් විකුණන වෙනුවට ඒක පාවිච්චි කරලා නිෂ්පාදනය කරලා බහණ්ඩ විකුණලා තමයි රට හදන්න ඕනකම තියෙන්නේ. නැතු රට විකුණලා නෙවෙයි. ඒ අපි නිෂ්පාදන ආර්ථිකයක් හදනවා. ඒ කොහොමද ඒකේ? ඒක තමයි අපි පළවෙනි එක, නිෂ්පාදන ආර්ථිකය. දෙවෙනි එක, ඒක තමයි විශේෂ මොකද්ද? අන්‍ය ආර්ථිකයට අපි සමස්ත ජනතාව සම්බන්ධ කරගන්න. ඒක කරන්න බෑ රනිල්ට, ඒක කරන්න බෑ සජිත්ට, ඒක කරන්න බෑ මහින්දට. සමස්ත ජනතාව අපි සම්බන්ධ කරගන්නවා. ජන සහභාගී සංවර්ධනයක් අපි ඇති කරනවා. හැමදෙනාම සහභාගී කරගන්නවා. මේ ආර්ථික සංවර්ධනය සඳහා එතකොට මොකද වෙලා තියෙන්නේ? ආර්ථික සංවර්ධනය එක තැනකට නෙවෙයි හැම තැනටම පැතිරලා යනවා. ඔබ දන්නෝ මේ වෙලාව ගත්තම අපේ රටේ පොඩි සංවර්ධනයක් නැහැනේ, පුංචි එකක් තියෙන්නේ. ඒ පුංචි ආර්ථිකයේ 40% නියෝජනය කරන්නේ බස්නාහිර පළාත. 40% ඌව පළාතට ගියොත් 4%. එහෙට ගිහිල්ලා නැහැ. මෙහෙට ආවත් එහෙම තමයි. 4.5-6. ඒ කියන්නේ මොකද්ද? ආර්ථික සංවර්ධනයේ සමාකාරව බෙදිලා ගිහිල්ලා නැහැ. ඒක එහෙම හරියන්නේ නැහැ. කොළඹට තියෙන සංවර්ධනය කොහෙටද? මහා මාතලේටත් එන්න ඕන, කිල්නොච්චට යන්න ඕන, මුලතිව් වලට යන්න ඕන, සියඹලාන්දුවට යන්න ඕන, හැමතැනටම යන්න ඕන. ඒ කරන්න අපි මොකද්ද? සියලු ජනතාව සම්බන්ධ කරගන්න ඕන. මොකද මාතලේ ජනතාව තමයි දන්නේ මාතලේ මොකද්ද කරන්න පුළුවන් ආර්ථික වෙනුවෙන් කියලා. ඔබ දන්නේ නිලධාරී මාත්‍රු විතරක් නෙවෙයි දන්නේ. ඔබ සම්බන්ධ කරන්න තුමේ කරන්න බෑ. මේ දඹුල්ලේ ජනතාව සම්බන්ධ කරන්න නැතුව අපිට කෘෂිකර්මාන්තය ගොඩ ගන්න බෑ. ජනතාව සම්බන්ධ කරගන්න ඕන. ජනතාවට මඟ පෙන්වන්න ඕන. දැන් දඹුල්ල කියලා කියන්නේ ආර්ථික සංවර්ධනය වුණාට මෙතන තමයි ඛේදවාචක ගොඩක් කියන තැන. ගොවියා මෙතන තාම අස්සන්නට මිලක් නැහැ. අස්ත්‍යදල අස්ත්‍යදලන්තරම කරලා කියන්නේ නිකන් පාරේ විසි කළ බැන බැන ගෙදර යනවා. ඊළඟට හැබැයි නගරවල කන්න ගියාම කඩේලවලු ගිනි ගණන් මේ වීසි කරනෝ ඒ ගිනි ගණන්. පුදුම රටක් මේක. දඹුල්ල ඉඳලා කිලෝමීටර කීයද කොළඹට නේද? මේ එළවලු විකුණන බරු අලින්ට කන්න දෙනවා. හැබැයි නගරවල ජනතාවට කන්න විදියක් නැතුව ඉන්න. ඒ නිසා මේ ප්‍රශ්න විසඳීමේ හැකියාවක් අපිට තියෙන නිසා අපි ජන සහභාගී ජනතාව සම්බන්ධ කරගත්තු ආර්ථිකයක් නිර්මාණය කරන්න. තුන්වෙනි කාරණේ තමයි ඊට වඩා වැදගත්. මොකද ඒ තමයි අපි හදන ආර්ථිකයේ ප්‍රතිලාභ පෞල් කීපයකට නෙවෙයි, ජාවාරංකාරෝ කීපයකට නෙවෙයි, සමස්ත ජනයාට සාධාරණව බෙදී යන ක්‍රමයක් හදන්න ඕනේ. ඒක පටල ගන්න එපා. සාධාරණව බෙදෙනව නෙවෙයි, අපිට බෙදන්න බෑ. මොකද්ද අපි ආ බෙදී යන ක්‍රමයක් අපි හදන්න ඕන. හදන්න පුළුවන් මොකද්ද? අපි ශක්තිමත් ආර්ථිකයක් හදනව නම්, ඒ ආර්ථික ප්‍රතිලාභ ආණ්ඩුවට එනව නම්, වැඩ කරන ජනයාට තමන්ගේ දහඩිය මාංශය ගෙවන්න පුළුවන් අපිට. අපි දන්නවා රට පුරාම අරගල ගොඩක් තියෙන මොකද්ද? වැටුප් වැඩිවීම ඉල්ලලා. වැටුප හදව හදනවා, පස්සේ බඩුමුළු වැඩි වුණාම ඒ වැටුපෙන් ජීවත් වෙන්න බෑ. ඉතින් වැටුප් වැඩිවීමක් ඉල්ලනවා. ආණ්ඩුව එක දෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවට ජීවත් වෙන සල්ලන් වැටුපක් දෙන්න ඕන. ඒකට එතකොට ඒකට අපිට සල්ලි තියෙන්න ඕන. බහණ්ඩාගාරය.
එතොට තමයි ජනතාවට මේ ආර්ථක සංවර්ධන ප්‍රතිලාභ ගලා යන්නේ. ගොවියට සාධාරණ මිලක් තියෙන්න ඕන. තමන් ගොවිතැන් කරාම සාධාරණ මිලක් තියෙනවා. අපි දන්නවා ගොවියන්ට දැනට එහෙම එකක් නැහැ. තියෙනවද එහෙම එකක්? අපට කියන්න පුළුවන්ද ලංකාවේ ගොවිතැන් කරලා පොසත් වෙච්ච එක ගොවිය? ගොවිතැන් කරලා පොසත් වෙච්ච නැහැ. ගොවියෝ ඔක්කොම දුප්පත්. දැනුත් කණේ කරේ තියෙන ඕන බඩු තියෙන්නේ බැංකුවේ. ට්‍රැක්ටරේ උගස් තියලා. බයිසිකල් උගස් තියලා. කොහොමද ජීවත් වෙන්නේ? හැබැයි වුණාට ගොවිතැන් කරන්නේ නැති කට්ටියක් ඉන්නවා. හාල් විකුණලා පොසත් වෙලා. අල්ලපු දිස්ත්‍රික්කේ. පොළොන්නරුව ඉන්නෝ නේද? හාල් වර්ග දෙක තුනක් එන්නේ. අරලිය, නිපුන, රත්නාරම කියලා. ඒගොල්ල පොසත්. ගොවියා ගොවිතැන් කරනවා සදා කාලෙක දුප්පත්. ගොවිතැන් නොකර හාල් විකුණනවා එයා පොසත්. ඒ කොහොමද? එතන ප්‍රශ්නද? එයා පොසත් උනාට කමක් නැහැ. ගොවියාගේ පංගු හම්බෙලා. ගොවියට තමන්ගේ පංගු හම්බෙලා නැහැ. ඒ නිසා ගොවි ජනතාවට තමන්ගේ දාඩිය මාංශයේ සාධාරණ පංගුව ලැබෙන ක්‍රමයක් අපි හදන්න ඕන. ඒ විතරක් නෙමෙයි. ආණ්ඩුවට අපේ ආර්ථික ශක්තිමත් නම් ආණ්ඩුවට ආදායම සල්ලි තියෙනවා නම් ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන් කරන්න. අපි මේ සුනිල් සෙනෙවි සහෝදරයලා, අපේ වසන්තා සුභසිංහ සහෝදරයලා මේ කණ්ඩායම මීට කලින් ඔබට මතක නම් විශාල උද්ඝෝෂණයක් කරා අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න කියලා දලදේශ නිෂ්පාදිතින්. වෙන් කරන්නේ නැහැ. ඒ ගාන ඇති නිසා නෙමෙයි අඩු ගාන ඒ ගානවත් දෙන්න කියලා වෙන් කරේ නැහැ. ඒ අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන් කරොත් එහෙම දරුවන්ට ඉගැන්වීමේ බරින් ඔබ නිදහස් වෙනවා. එතකොට ස්කෝල්ට ඉදලා අරන් යන්න ඕනේ නැහැ, කොස් අරන් යන්න ඕනේ නැහැ, හුණු ගාන්න යන්න ඕනේ නැහැ, වැට බඳින්න යන්න ඕනේ නැහැ, තාප්පිය හදන්න යන්න ඕනේ නැහැ. අර 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 මුදලට මේ මුදලට සල්ලි දෙන්න ඕනේ නැහැ. දරුවන්ට අධ්‍යාපනයේ නිදහස යන උමිල්ල බලන්න පුළුවන්කම තියෙනවා. බරක් නැහැ අධ්‍යාපනය. දැන් කල්පනා කරලා බලන්නකෝ. දැන් මේ පයයි ශිෂ්‍යත්වයක් තියෙන දරුවන්ට. ඒක දරුවන්ට පීඩාවක්. දෙමාපියන්ට පීඩාවක්. නමුත් ගැළවීමක් නැහැ අපට. ඒ ගැළවීමක් නැත්තේ. සාමාන්‍ය පාසල් වලින් දරුවෝ අම්මා තාත්තා කැමති දරුවා හොඳ ඉස්කෝලකට දාගන්න ජනප්‍රිය පාසලකට. ලංකා ජනප්‍රිය පාසල් හොඳ පාසල් ටිකයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය පාසල් වැහි වැහි යනවා. එතකොට අන්නේ ලොකු පාසලට යන්න පුළුවන් වෙන්නේ කොහොමද? අපට ඇමතිවරු නැහැ. ඇමති ඥාතියෙක් නෙවෙයි, ජනාධිපති ඥාතිය නෙවෙයි. ඒ නිසා ඒ වගේ ලොකු පාසලක් හොයාගන්න ශිෂ්‍යත්ව කියන පාර යන්න ඕන. ඒක මහා අමාරු ගමනක්. හැබැයි ඒ වෙනුවට අපේ ගමේ ඉස්කෝලේ හැදෙනවා නම්, ඒකට පහසුකම් එනවා නම්, ඒක හොඳට දියුණු කරනවා නම්, නගරේ පාසල තරම්ම හොඳට ගමේ පාසල තියෙනවා නම් අපි අපිට ශිෂ්‍යත්වයක් ඕනේ. අපි ගමේ පාසල් දරුවෝ යවන්න. එතකොට අපිට අර පීඩාවක් නැහැ. පාසල් බස් එකට සල්ලි යන්නෙත් නැහැ. ස්කූල් වෑන් එක හැර ගන්නෙත් නැහැ. දරුවට මහන්සිත් නැහැ. උදේ 4ට නැගිටලා ගෙදරින් යන්න ඕනෙත් නැහැ. එහෙම තමයි ප්‍රතිලාභෙන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා ශක්තිමත් ආර්ථිකයක් හදන්න ඕන. ඒකට හැමදෙනාම සම්බන්ධ වෙන්න ඕන. අන්නේ ආර්ථික ප්‍රතිලාභ හැමදෙනාටම සාධාරණව බෙදී යන ක්‍රමයක්, සිස්ටම් එකක් හදන්න ඕන. ඒක තමයි අපි වැඩි. නැතුව අපි එන්නේ බඩු බෙදන්න නෙවෙයි. ওই බඩු බෙදන දේශපාලන ඊටම කාලකන්ණි වැඩක්. දැන් ওই බෙදනෝනේ තැන් තැන් වල නේද? බෙදුවොත් ගන්න හොඳේ. නොගෙන ඉන්නේ පයියේ. ඒක මහජන මුදල්. ඔය රයින් වික්‍රමසිංහගේ ගෙදරින් අරන් ගන්න දෙන්නේ නැවනේ. ඒ මහජන මුදල්. හැබැයි ඔක කැතයිනේ. ඇයි මිනිස්සු දුප්පත්කමේ ගිල්ලලා අසරණ කරලා, අසරණ මිනිහා ගෙන්නලා පෝලිං ගස්සලා අරගොල්ල යැන්ටි පහට ඇඳලා ඇවිල්ලා තඩි වහන්නෙන් ඇවිල්ලා හාල් මිට් කොට් අනේ හාල් මිටි මිටි අතර දෙනවා. අනේ ඉතින් අරගෙන වැඳලත් යන්නේ කාටද කඳින්නේ? හොරාට. හොරා කාලා මහජන මුදල්. මහජන මුදලින් හාල් ටිකක් ගැනලා ඒගොල්ල දුප්පත් කරපු අපිට හාල් පැකට් එකක් දෙනවා. දුප්පත්කම කොච්චර ගියොත් එම හාල් පැකට් එක අරගෙන වැඳලා පින්දි දී ගෙදර යනවා. ඉතාම කනගාටුදායක. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? වෙනස් කරන්න ඕන. අර චීන කීමණක් තියෙනවා මෙන්න මෙහෙම. කොහමද? මා ඔබට මාළුවෙක් දුන්නොත් ඔබේ කුසගින්න එක වේලකින් නිවෙනවා. මා ඔබට මාළු අල්ලන ක්‍රමය කියලා දුන්නොත් ඔබේ කුසගින්න සදහට නිවෙනවා කියලා. අපි ඉන්නේ කොතනද? අර මාළුවෙක් දීලා කුසගින්න රවට්ටන්න නෙවෙයි. මාළු අල්ලන ක්‍රමය කියලා දෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? දුප්පත් ජනතාවට සහන තියෙන්න ඕන. ගැන අපි විවාදයක් නැහැ. හැබැයි සහන මත ජනතාව තියන්නේ එක වැරදි. ඒ නිසා දුප්පතුන්ට සහන දෙනවා වෙනුවට මොකද කරන්න ඕනකම තියෙන්නේ? දුප්පතුන්කම නැති කරලා සහන ගන්න නැතුව දෙපයින් ඉන්න පුළුවන් ආර්ථිකයක් අපි නිර්මාණය කරන්න ඕන. අනුන්ට අතපාලා ජීවත් වෙන්නේ නැති, ආණ්ඩුවට අතපාන්න ඕනේ නැති, ආණ්ඩු නිලධාරි පස්සේ කෙඳිරි ගන්න යන්න ඕනේ නැති, තමන්ගේ ධෛර්යයෙන්, තමන්ගේ හැකියාවෙන්, තමන්ගේ ශ්‍රමයෙන් දෙපයින් ඉන්න පුළුවන් ආර්ථිකයක් අපි හදුවොත් එහෙම අපිට දුප්පත්කම තුරන් කරන්න පුළුවන්. හැබැයි දුප්පත්කම තුරන් කරනකම් දුප්පතුන්ට සහන දෙන්න මාළිම ආණ්ඩුව බැඳලා ඉන්න. ඒකන කවුරුත් බයින්න. මොකද සමහර තැන්වල මතයක් කියවන මාළිමවයි ආණ්ඩුවක් ආවොත් එහෙම සහන කපන්න නෑ. අපි සහන කපන්නේ සහන දෙනවා. හැබැයි අපි සහන දෙන්නේ කොතරම් කල්ද?
අපි දුප්පත්කම නැතිකිරීමේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. දුප්පත්කම නැතිනතුරු සහන දෙනවා. ඉතා ඉක්මනින් දුප්පත්කම නැති කරලා දිලින්දන්ගෙන් තොර සතුටෙන් ජීවත් වෙන මිනිසුන්ගේ රටක් මාලිමා ආණ්ඩුවක් තුළ හදන්න අපි ලෑස්ති කරන සහතික උපර දෙනවා. මේ සාධනේ සහෝදර සහෝදරිනී, අපිට තියෙන පුංචි වැඩක් නෙවෙයි ලොකු වැඩක් තියෙන. ඒක හැමතිකම් බෙදා ගන්න, තනතුරු බෙදා ගන්න, මාරු කර ගන්න, මන්ත්‍රිකමක් ගන්න පුළුවන් කොයි පැත්තට පැනනොත්ද කියලා හිතලා ඒ පැත්තට පයින් ඒ දේශපාලන එක්කත්යි අවලක්ෂණයි එක විනාශකාරී එක අපි අයින් කරන්න ඕන. තාමත් මාලිමාව තේරුම් ගත්තේ නැති, තාමත් අර හුරු පිටිපස්සේ යන කවුරු හරි ඉන්නවා නම් ඔබ මැදිහත් වෙලා එයව මෙතන ගන්න ඕනකම තියෙනවා. මොකද මේ අවුරුදු 70ක් අපි මේ ගමන විනාශකාරී ගමනක්, තව මේ ගමන යන්න බෑ. අපි වෙනස් මගක යා යුතුව තියෙනවා. ඒ වෙනස් මග යන්න අපි ඔබට දැන් තියෙන විශ්වාස කරන්න පුළුවන්. මේ රට වෙනස් කරන්න, අලුතෙන් ගොඩනගන්න, වෙනස් මගක යන්න, රටේ මේ තිබිච්ච අවුරුදු 70ක සාපකාරී දේශපාලන අවසන් කරලා ජනතාවගේ ජයග්‍රහණ සඳහා වෙච්ච දේශපාලන ගමන පටන් ගන්න ඔබට විශ්වාස කළ හැකි එකම දේශපාලන ව්‍යාපාරය තියෙන්නේ ඒක තමයි ජාතික ජන බලවේගයේ. ඒ ජාතික ජන බලවේගයේ නායකයෝ තමයි මේ ඉන්නේ. අපි කවුරුවක්වත් කිසිවක් ගන්න ආපුවා නෙවෙයි. රවිසිනුර මහත්තයා මෙතන වෙලා තියෙන්නේ ආපහු අපෙන් තනතුරක් ගන්න නෙවෙයි. එතුමා දරන්න පුළුවන් තනතුරු ඔක්කොම දරලා ඉස්ලාම ගිහින්. අපේ සුනිල්සේන සහෝදරයා මෙතන තනතුරක් ගන්න නෙවෙයි. මෙතන අසල විශ්වවිද්‍යාලයන් යන නිමාඩු දාලා ඉන්නේ. මොකක් සඳහාද? නිමාඩු දාලා වැඩ මොකටද? මාලිමාව දිනවන්න වැඩ. අපේ වසන්ත සහෝදරයා, අපේ අනිත් සහෝදරු මේ හැමදෙනාම ඒ වගේ වැඩ කරන, කැපවීම වැඩ කරන කට්ටිය තමයි කිමක් බලාපොරොත්තු වෙන නෙවෙයි. ඒ නිසා අපි කවුරුත් තමන්ට කිසිවක් බලාපොරොත්තු නැතුව ලස්සන රටක් සඳහා වැඩ කරන ඕනකම තියෙනවා. මිනිස්සු ජීවත් වෙනව මෙහෙම නෙවෙයි. අපි ජීවත් වෙනව නෙවෙයි ඇත්තටම. මිනිස්සු ජීවත් වෙන ඕනේ මීට වඩා වෙනස් විදියට. යන්තම් තුන්ගලෙන් දෙවිලක් කාලා කොහරි වැටලා බුදිය ගන්න එක නෙවෙයි මිනිස් ජීවිතය කියලා කියන්නේ. අපට සතුට තියෙන්න ඕන, සංස්කෘතික ජීවිතයක් තියෙන්න ඕන, චිත්‍රපටයක් බලන්න, නාට්‍යයක් බලන්න, සින්දුවක් අහන්න, එක රස විඳින්න, කවියක් කියවන්න, කවි පොතක් මිලදී ගන්න. ඔය කරන්න පුළුවන්ද? කොයි පොත් පිළිදි ගන්න කොහෙද නේද? පොඩි කාට පොත අරන් දෙන්න බැරි වෙනද? අපි කොහෙද කොයි පොත් ගන්න? ඒ නිසා එහෙම ජීවිතයක් අපට ඕන. දරුමල්ලොත් එක්ක හැමෝත් එක්කම සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන. ඔබ දන්නවා ලෝකේ රටවල මිනිස්සු රස්සාව කරලා පඩි අරගෙන සංචාරය යන අපේ රටවලට. දැන් සංචාරය කරනවනේ. කවුද ওই සංචාරය කියලා මෙහෙට එන්නේ? විශාල ධනපතින්ද නැහැ. සාමාන්‍ය අය ඔය එන්නේ. රස්සාව කරා මාස 7ක් 8ක් නේද? වැටුප හම්බුණා, ගානක් ඉතිරි වුණා. එසම මාසයක් විතර ඒගොල්ල සංචාරය කරනවා ලෝක රටවල. අපි අඩු ගන්න අපිට අල්ලපු ගමට යන්න විදියක් නැහැ. කොළඹට ගිහින් ඉන්න විදියක් නැහැ. නේද? මූදට ගිහින් රැල්ල පාගල ඉන්න විදියක් නැහැ. අපේ ජීවිතේ තරම් පහත් වෙලා තියෙන ජනතාවගේ ජීවිතේ. ඒ නිසා මේක නෙවෙයි ජීවිතේ. මීට වඩා හොඳ ජීවිතයක් අපිට තියෙන්න ඕන. මීට වඩා ලස්සන ජීවිතයක් අපට ඕන. ලස්සන රටක් ඕන. සිංහල දෙමළ මුස්ලිම් ජනයා සහෝදරත්වයෙන් එකට බැඳිලා ශ්‍රී ලාංකීය ජාතිය ලෙස එකට ජීවත් වෙන රටක් අපි හදන්න ඕන. ඒක අපි හදමු. ජාතික සමජය රට අපි හදමු. දුප්පත්කම නැති, දිනිඳුකම නැති, අනුන්ට අතපාල ජීවත් වෙන නොනැති රටක් අපි හදන්න ඕන. අපි හැමෝම සතුටෙන් ජීවත් රටක් අපිට ඕන. අපි රට හදමු. අපේ දරුවන්ට ආරක්ෂාව සහිත රටක් හදන්න ඕන. දරුවන්ට ආරක්ෂාව නැහැ. ඒ අපේ දරුවන්ට බය නැතුව පාර බැලන්න පුළුවන් රටක් අපි හදන්න ඕන. මිනිස්සුන්ට බය නැතුව පාර බැලන්න පුළුවන් ආරක්ෂා සම්බන්ධ ගැටලුවක් නැති රටක් සමාජයක් අපි හදන්න ඕන. අපේ කාන්තාවන්ට ගෞරවයේ තියෙන, ආදරයේ තියෙන, ආරක්ෂාව තියෙන රටක් අපි හදන්න ඕන. මිනිස්සු එකිනෙකාට ආදරය කරන, ආදරේ ප්‍රීති රටක් අපි හදන්න ඕන. ඒක තමයි මනුෂ්‍යත්වය කියලා කියන්නේ. ආදරෙන් බැඳිච්ච ජනතාවක්, ආදරේ පිරුණුතන, දරුවන්ට ආදරය කරන රටක්, දරුවන්ව ළමා අපචාර වලට යොදා ගන්නවා වෙනුවට, දරුවෝ ඝාතනය කරන වෙනුවට හැම කෙනාම මනුෂ්‍යත්වයෙන් සලකන මනුෂ්‍යත්වයේ රටක් අපි නිර්මාණය කරන්න ඕන. ඒක කරනවා නම් කරන්න පුළුවන්. මාලිමාවේ ජාතික ජන බල විතරයි අපි සහතික වෙනවා. ඔබ අපිත් කත්තල් බඳ ගන්න. අපි බලයක් ගත්තුවාම ඒ අපි හිතනේ සුන්දර රට හදන්න අපි ලෑස්ති නිසා ඒ වෙනුවෙන් තමයි අපි කැපෙන්න ඕන කම තියෙන්නේ. නැතු වෙන කිසිවක් වෙන වෙන්නේ නැවි. සම මේක පොදු සටනක්. මේ සට අපි අනිවාර්යෙන් ජය ගත යුතුයි. අපිට වෙන මගක් නැහැ. ඒ ජය ගන්න ඕනේ කොහොමද? අපි වෙන කියන්නේ එක එක වෙට්ටු දාලා ජය ගන්න ඩක් නැහැ. ගේම් වලින් බලය අරන් වැඩක් නැහැ. බලය ගන්න ඕනේ ජනතාවගේ සහයෝගයෙන්, ජනතාව ශක්තියෙන්. අපි ජනතාව බලයක් හදන්න ඕන. මහජන බලයක් අපට ඕන. කොහොම බලයක්ද? මහජන බලයක් අපට ඕන. ආණ්ඩුව හදන්න විතරක් නෙමෙයි, ආණ්ඩුව හදලා ඒ ආණ්ඩුවත් එක්ක අත්වල් බැඳගෙන
එයාන්ුවත්ත එකතු වෙලා රට ගොඩනගන්නත් අපි සූදානම් කියන දෛර්ය සම්පන්න ජනතාවක් අපට ඕන. අන්නේ ජනතාව බලවේග තමයි අපි හදමින් යන්නේ. මේ සාධරණ සහෝදර සහෝදරනි, අවසන් වශයෙන් අපි කියන්නේ මොකද්ද? අපි තාමත් තීරණාත්මක තැනක ඉන්නේ. මේ ජයග්‍රහණය අපට අත්වරින්න අයිතියක් නැහැ. මේ රටේ දුක් විඳින ජනතාව දිහා බලාගෙන මේ ජනයා තවදුරටත් දුක් විඳින්න වහල්ුන් ලෙස පත්කරන අපට අයිතියක් නැහැ. අපේ දරු පරපුර දුක් විඳිනවා බලන්න අපට අයිතියක් නැහැ. එනිසා අපේ දරුවන්ට හොඳ රටක් හදන්න, දරුවන්ට ලස්සන රටක් හදන්න, දරුවන්ට ආදරෙන් ප්‍රීති රටක් නිර්මාණය කරන්න, මිනිස්සු මිනිස්සු වගේ සතුටින් හිනා වෙලා ජීවත් වෙන සුන්දර ලංකාවක් අපි නිර්මාණය කරන්න ඕන. අන්න ඒක සඳහා අපි මේ දුෂ්ට පාලනේ පළව හරින්න ඕන. රනිල් වික්‍රමසිංහලගේ, මහින්ද රාජපක්ෂලගේ, සජිත් ප්‍රේමදාසලගේ මේ ඔක්කොම එකවල්නේ පොල් එක කණ්ඩායම එක හිටපු කට්ටිය දැන් බොරුවට බෙදලා හිටමෙට පැන්නට එකම හොරු රැළ නිසා මේ සියලු හොර නඩය, මේ සියලු දූෂිතයෝ එකට තියලා, ඔව් එකට තියලා පරාජයපත් කරලා ජනතාවගේ ජයග්‍රහණය අපේ දෑතින් ශක්තිමත් කරමු. අපේ දෑතින් ජනතාවගේ ජයග්‍රහණේ මුල්ගල තියමු. ඉදිරි ජනාධිපතිවරණයෙන් ඉතිහාසයේ පළමුවතාවට අපේ කෙනෙක්, අපේ මනුස්සයෙ සහෝදරය කියලා කටහරල ගන්න පුළුවන් නායකයෙක් ජයග්‍රහණ කරමු. නේද? උතුමානෝ කියන්න ඕනේ නැති, සර් කියලා නැමෙන්න ඕනේ නැති, අයියේ මල්ලි කියලා කතා කරන්න පුළුවන් අපේම පන්තියේ අපේම සහෝදරයෙක් ජනාධිපති කරලා අපේම පාර්ලිමේන්තුවක් ගොඩනගලා අපි අපේ රට වෙනස් කරමු, ගොඩනගමු. ඉතිහාසය අලුතෙන් ලියන પરම්පරාව තමයි අපි. අපි අපේ කාර්යය අනිවාර්යෙන් ඉටු කරනවා. ඒක නතර කරන්නේ කුමන බාධකාවත්, කුමන දුෂ්කරතාවත් අපි අනිවාර්යෙන්ම මේ සටන ජයග්‍රහණය කරමිස ආපසු හැරෙන්නේ නැ කියන අදිස්ත්‍රාණ සහිතව අපි යමු. දම්බිම් වලට ගිහිල්ලා කවුරුත් එකතු වෙලා ගෙයින් ගෙට ගිහිල්ලා හැමෝම මුණ ගැහෙලා කතා කරලා හැමෝටම කරුණු කියා දීලා, කරුණු වටහා දීලා අපි අපේට හදන්න පුළුවන් දෙවන්තම මහජන ව්‍යාපාරය, මහජන බලය හදලා මේ හොරු රැළ අතුගා දාලා අපිට ශ්‍රේෂ්ඨ මිනිස් වැඩියට අවන්තව සතුන් ජීවත් වෙන්න පුළුවන්, නිදහස් මිනිස් වගේ ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීමට එකතු වෙමු, පෙළ ගැහෙමු. ඒ සඳහා ධෛර්යයෙන් සටන් වදිනු කියන යෝජනාව කරමින් එවෙනුම ප්‍රේම දනාටම ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා කියලා අර යෝජනා කරමින් ප්‍රාර්ථනා කරමින් මමගේ කතා අවසන් කරනවා. බැහැමෝටම ජය වේවා, මාලිමාවට ජය වේවා, බැහැමෝටම ජය වේවා. බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.